තොරතුරුතාක්ෂණ අධ්‍යාපනය සිංහලෙන් අරගෙන එන එඩුකේස් YouTube channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම කතා කරන්නේ කෘත්‍රිම බුද්ධිය ගැන. මේක කෘත්‍රිම බුද්ධිය ගැන වීඩියෝ සීරීස් එකක් මම කරනවා. මේක තමයි පළවෙනි වීඩියෝ එක. මේ පාඩම් මාලාවේදී මම ඔයාලත් එක්ක කෘත්‍රිම බුද්ධිය ගැන ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි බලමු මම ඔයාලත් එක්ක කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. ඉතින් මේ පාඩම් මාලාවේදී කෘත්‍රිම බුද්ධියේ ඉතිහාසය ගැන අවබෝධ කරගෙන කෘත්‍රිම බුද්ධිය වර්තමානයේ මෙතරම් ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් වී ඇත්තේයි කියලා කතා කරනවා. ඊළඟට අපි කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකක්ද කියලා බලනවා. සැබෑ ලෝකයේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන යෙදුම් ගැන කතා කරලා අපි කෘත්‍රිම බුද්ධියේ විවිධ වර්ග ගැන කතා කරනවා. ඊට පස්සේ විවිධ ක්‍රමලේඛන භාෂා අතරින් කෘත්‍රිම බුද්ධිය හදාරන Python තෝරාගෙන Python ගැන තේරුම් ගන්නවා. ඊළඟට යන්ත්‍රය ගැනීම ගැන කතා කරලා යන්ත්‍රය ගැනීමේ ඇල්ගොරිතම් යටතේ යන්ත්‍රය ගැනීමේ ඇල්ගොරිතම් මගින් සැබෑ ලෝකයේ ගැටලු කිහිපයක් විසඳලා යන්ත්‍රය ගැනීමේ සීමාවන් ගැන කතා කරනවා. ඊළඟට ගැඹුරු ඉගෙනීම කෘත්‍රිම බුද්ධිය ඉගෙන ගන්න අවශ්‍යයි කියලා කතා කරනවා. එහිදී ගැඹුරු සංකල්පවන නියුරෝන රිසෙප්ටෝන බහුස්තර රිසෙප්ටෝන ගැන කතා කරලා විවිධ වර්ගයේ ස්නායු ජාල ගැන සාකච්ඡා කරනවා. අවසන් වශයෙන් අවසාන මාතෘකාව වන ස්වභාවික භාෂා සැකසුම් යටතේ පෙළ ගැනීම ගැන කතා කරනවා. Python භාවිතා කරලා මේ පෙළ ගැනීම ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. කෘත්‍රිම බුද්ධියේ ඉතිහාසය ගැන කතා කරද්දී දැනට හොයාගෙන ඇති තොරතුරු වලට අනුව අපිට මුලින්ම කතා කරන්න පුළුවන් විශේෂ මාතෘකාව තමයි ග්‍රීක පුරාවෘත්තවල සඳහන් වන තාලොස් කියන යෝධයා. මේ තාලොස් කියන්නේ ග්‍රීක පුරාවෘත්තන්ට අනුව ලෝකඩවලින් නිර්මාණය කරපු යෝධයෙක්. හෙපටයිටස් කියලා කෙනෙක් ක්‍රීට් දූපතේ බාරකර වූ මිනිස්ට මේ යෝධයව තෑග්ගක් විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ මේ යෝධයා ක්‍රීට් දූපතේ බාරකරු ලෙස කටයුතු කරලා ක්‍රීට් දූපත ආක්‍රමණය කරන්න යන ආක්‍රමණිකයන්ගේ නැව්වලට ගල් ගහලා ක්‍රීට් දූපත ආරක්ෂා කරලා තියෙනවා. අන්තිමන ග්‍රීක පුරාවෘත්තවල සඳහන් වෙලා තියෙන්නේ ජේසන් සහ ආගුනාස් කියන දෙන්නෙක් මේ යෝධයා එක්ක යුද්ධ කරන්න ගිහිල්ලා යෝධයාගේ කකුල ළඟ තිබ්බ තනි ප්ලග් එකක් ගලවලා මේ සජීවී යෝධයාව අජීවී කළා කියලා තමයි. ඉතින් ඊළඟට අපි යන්නේ 20 වන ශතවර්ෂයට 1940 සහ 1950 දශකවල ගණිතය, මනෝවිද්‍යාව, ආර්ථික විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව වගේ විවිධ ශාස්ත්‍රවල විද්‍යාඥයන් කිහිප දෙනෙක් මේ කෘත්‍රිම මොළයක් නිර්මාණය කිරීමේ හැකියාව ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඉතින් ස්නායු විද්‍යාවට අනුව මේ මිනිසාගේ මොළය කියන්නේ නියුරෝන කියන සෛලවල විද්‍යුත් ජාලයක් බවට විස්තර කිරීමෙන් පසු සයිබර්නෙටික් විද්‍යාවට අනුව නොබට් වීන විද්‍යාඥයා විද්‍යුත් ජාලවල පාලනය විස්තර කරා. ඇලන් ටියුරින් විද්‍යාඥයාගේ ගණනය කිරීමේ න්‍යායෙන් ඕනෑම ආකාරයක ගණනය කිරීමක් ඩිජිටල් ආකාරයෙන් විස්තර කරන්න පුළුවන් කියලා පෙන්වා දීමෙන් පසු මේ විද්‍යාඥ දෙදෙනාගේ සහ තවත් මෙවැනි විද්‍යාඥයන්ගේ මෙවැනි අදහස්වල සම්බන්ධතාවය විශ්ලේෂණය කරලා කෘත්‍රිම මොළයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා විද්‍යාඥයන් තේරුම් ගත්තා. මෙතනින් අපි ඊළඟට යන්නේ කෘත්‍රිම බුද්ධියේ පළමු බැරෑරුම් පරීක්ෂණය සිදු කළ 1950 අවුරුද්දට. අපි කලින් කතා කරපු විද්‍යාඥයෙකු වූ ඇලන් ටියුරින් 1950 වැදගත් පුවත්පතක සිතීමේ හැකියාව ඇති යන්ත්‍ර නිර්මාණය කිරීම ගැන සඳහන් කිරීමෙන් පළමුවරට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සමාජයට ඉඟියක් ලැබුණා. පසුව ඇලන් ටියුරින් පරිගණකයකට මිනිසකු මෙන් බුද්ධිමත්ව සිටීමට හැකිද නැද්ද යන්න දැනගැනීමට ටියුරින් ටෙස්ට් නමින් පරීක්ෂණයක් නිර්මාණය කරා. මේ ටියුරින් පරීක්ෂණය තමයි කෘත්‍රිම බුද්ධි ඉතිහාසයේ පළමු බැරෑරුම් පරීක්ෂණය. එහෙනම් අපි 1951 අවුරුද්දට යමු. 1951 මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ෆෙරන්ටි මාක් 1 නම් යන්ත්‍රය භාවිත කරලා ක්‍රිස්ටෝපර් ස්ට්‍රැචි චෙක්ස්පත් සඳහා වැඩසටහනක් ලියා තියෙනවා. ඒ සමගම ඩියටික් ප්‍රින්ස් චෙස් ක්‍රීඩාව සඳහා වැඩසටහන් නිර්මාණය කරලා තියෙනවා. ගේම් AI කියන්නේ ඉතිහාසයේ පුරාම කෘත්‍රිම බුද්ධියේ ප්‍රගතිය මැනීම සඳහා භාවිත කළ වැදගත් මිනුම් දණ්ඩක්. දැන් අපි යන්නේ කෘත්‍රිම බුද්ධියේ වැදගත්ම අවසර වන 1956 අවුරුද්ද. 1956 මර්වින් මිනිස්කි, ජෝන් මැකාති, ක්ලෝඩ් චැනල් සහ නිතන් රොචෙස්ටර් වැනි විද්‍යාඥයන් ඩාට්මුත් සමුළුවේදී කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරා. ඒට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ජෝන් මැකාති විසින්
මෙම ශේෂ්ඨයට යොදන නම කෘතිම බුද්ධියයි සඳහන් කළා. ඉතින් මේ 1956 ඩාඩ්මුත් සමුළුවේදී කෘතිම බුද්ධිය උපත ලැබුවා. මේ කෘතිම බුද්ධිය යන වචනය නිර්මාණය කර ජෝන් මැකාති කෘතිම බුද්ධිය පියා ලෙස සලකනවා. 1960 දශකයේ අගභාගයේදී කෘතිම බුද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා MIT නම් රසායනාගාරයක් ස්ථාපිත කරලා තියෙනවා. මේ රසායනාගාරය තමයි කෘතිම බුද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්ථාපිත කර පළමු රසායනාගාරය. මේ රසායනාගාරයේ කෘතිම බුද්ධිය පිළිබඳ පරීක්ෂණ තාමත් සක්‍රියව සිදු කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි යන්නේ 1961 අවුරුද්දට. ඩාට්මුත් සමුළුවේදී කෘතිම බුද්ධිය උපත ලැබීමෙන් පසු සංවර්ධනය කරපු ගොඩක් වැඩසටහන් සාමාන්‍ය මිනිසුන් පුදුම කරන්න සමත් වුණා. කෘතිම බුද්ධිය උපත ලැබීමෙන් පසු බිහි වූ විශ්මය ජනක නිර්මාණයක් තමයි ජෝසප් වයිසන් විසින් හඳුන්වා දුන් සංවාද කළ හැකි එලිසා කියන්නේ. එලිසා නම් සංවාද කළ හැකි රොබෝ පද්ධතියද මිනිසුන්ගේ සංනිවේදනය කිරීමේ හැකියාව තිබුණා. වර්තමානයේ ඇති Apple Siri සහ Google Assistant වැනි රොබෝ පද්ධතිවල පළමු අඩිතාලම ලෙස 1961 එලිසා නම් chatbot එක හඳුන්වා දීලා තියෙනවා. 1967 ජපානයේ වාසෙඩා විශ්වවිද්‍යාලයේදී ආරම්භ කළ වේබොට් ව්‍යාපෘතිය අවසන් කරමින් 1972 ලෝ පළමු පූර්ණ රොබෝ වන වේබොට් 1 නිර්මාණය කරා. මේ රොබෝ රයඩ් කෘතිම පාදවලින් ඇවිදීමට කෘතිම දෑතින් වස්තු පාලනය කිරීමට කෘතිම ඇස්සකන් මගින් වස්තුකා ශබ්දයක දුර නිර්ණය කිරීමට කෘතිම මුඛය භාවිතා කරලා ජපන් භාෂාවෙන් සංනිවේදනය කිරීමට හැකියාව තිබුණා. ඉතින් මේ රොබෝරයා තමයි ලෝ පළමු අංග සම්පූර්ණ රොබෝරයා. 1997 මැයි 11 වෙනි දින පැවැත් වූ චෙස් තරගයේදී IBM සමාගම නිෂ්පාදනය කරපු සුපිරි පරගණකයක් වන ඩී බ්ලූ විසින් ලෝක චෙස් ශූරයා පරාජය කරා. කෘතිම බුද්ධිය උපත ලැබීමෙන් පසු ලද පළමු ජයග්‍රහණය තමයි මේ. මෙම තරගයේ අන්තර්ජාලය හරහා ලබා දුන් සජීව විකාශය මිලියන 74කට වඩා වැඩි පිරිසක් අරබල තිනවා. Deep Blue කියන්නේ Game AI වල සුපිරි පරිගණකයක්. DARPA කියන්නේ මෝටර රථ ධාවන තරගයක්. 2005 දී පැවැත් වූ DARPA අවසන් මහා තරගයේදී Stanford ධාවන කණ්ඩායම නිපදව රොබෝ කාර්යයක් වන Stanley විසින් සැතපුම් 131ක් පමණ ස්වයංක්‍රීයව කාර්යක ධාවනය කරලා අවසන් මහා කුරුල දිනාගෙන තියෙනවා. වුඩ්සන් කියන්නේ IBM සමාගම විසින් නිෂ්පාදනය කරපු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙන පරිගණක පද්ධතිය. මුලින්ම මේ පරිගණක පද්ධතිය සංවර්ධනය කරලා තියෙන්නේ ජියෝපාඩි කියන ප්‍රශ්නාවලිය සඳහා පිළිතුරු සැපයීමට. 2011 දී පැවැත් වූ ජියෝපාඩි තරගයකදී ජියෝපාඩි ශූරයන් දෙදෙනෙකු වන බ්‍රෑඩ් ඩටර් සහ කෙන් ජෙනිසන්ව පරාජය කරලා මේ පරිගණක පද්ධතිය ජයග්‍රහණය කරලා තියෙනවා. 2013 පෙබරවාරි මාසයේදී IBM සමාගම නිවේදනය කරලා තියෙන්නේ මේ පරිගණක පද්ධතිය ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පිළිකා මධ්‍යස්ථානයක තීරණ ගැනීම කළමනාකරණය වගේ කටයුතු වලට යොදා ගන්නවා කියලා තමයි. බොහෝ දෙනාට දැන් ප්‍රශ්නයක් කළා තියෙන්නේ අවුරුදු 50ක් පමණ භාවිතයේ පැවතුණු කෘතිම බුද්ධිය ඇයි මෙතරම් වර්තමානයේ සදා ප්‍රසිද්ධ මාතෘකාව බඩපත්ලා තියෙන්නේ කියලා. දැන් අපි කතා කරමු ඒ කෘතිම බුද්ධිය මෙතරම් ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත්වලා තියෙන්නේ කියලා. පළවෙනි හේතුව තමයි වර්තමානයේ ඇති පරිගණකවල වැඩි බලයක් යෙදවීමට ඇති හැකියාව නිසා ගැඹුරු හා සංකීර්ණ ඉගෙනුම් ආකෘති යෙදවීමෙන් කෘතිම බුද්ධිය එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කිරීමට හැකිවීම. ඒ කියන්නේ වර්තමානයේ ඇති පරිගණකවල ඉස්සර තිබ්බ පරිගණකවලට වඩා වැඩි පවර් එකක් තියෙන නිසා ඉතා ගැඹුරු හා සංකීර්ණ ආකෘති යොදවලා කෘතිම බුද්ධිය අපේ දෛනික ජීවිතයේදී ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබීම. දෙවන හේතුව තමයි අපි සමාජ මාධ්‍ය හරහා සහ IoT උපාංග හරහා කිසියම් ආකාරයකින්ම දත්ත නිපදවන නිසා ජනනය කරන නිසා ඒ දත්ත පිළිවෙලට සකසන්න උපකාරී වෙන ක්‍රමයක් හොයාගන්න ඕන. ඉතින් පරීක්ෂකයන් කියන විදිහට කෘතිම බුද්ධිය කියන්නේ ඒ දත්ත සකසන්න මූලික වශයෙන් සාර්ථක ක්‍රමයක්. තුන්වෙනි හේතුව තමයි වඩාත් හොඳ ඇල්ගොරිතම් තිබීම. වර්තමානයේ අපිට ස්නායු ජාල පිළිබඳ අදහස මත පදනම් වූ වඩාත් ප්‍රතිබලදායි ඇල්ගොරිතම් තියෙනවා. ස්නායු ජාල කියන්නේ ගැඹුරු අධ්‍යයනයේ පිටිපස ඇති සංකල්පය. අපිට වඩාත් හොඳ ඇල්ගොරිතම් සහ වඩාත් නිවැරදි ගණනය කිරීම කළ හැකි බැවින් කෘතිම බුද්ධිය සඳහා ඇති ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ස්නායු ජාල ගැන අපි ඉස්සරහට කතා කරමු. හතරවෙනි හේතුව තමයි වර්තමානයේ
විශ්වවිද්‍යාල ආණ්ඩු සහ තාක්ෂණික දැවැන්තයන් සියල්ලම කෘතියම් බුද්ධිය සඳහා ආයෝජනය කරලා තිබීම. Amazon, Microsoft, Facebook, Google වගේ සමාගම් කෘතියම් බුද්ධිය අනාගත තාක්ෂණයයි විශ්වාස කරලා මේ කෘතියම් බුද්ධියට විශාල වශයෙන් ආයෝජනය කරලා තියෙනවා. ඉතින් මේකත් ප්‍රධාන හේතුවක් තමයි කෘතියම් බුද්ධිය මෙතරම් ප්‍රසිද්ධ වීම. 1956 දී ජෝන් මැකාති කෘතියම් බුද්ධිය යන වචන නිර්මාණය කරා කියලා අපි කලින් කතා කරා. මේක තමයි කෘතියම් බුද්ධියේ උපත. ඉතින් 1956 ඩාට්මුත් සමුළුවේදී ජෝන් මැකාති මේ කෘතියම් බුද්ධිය යන වචනය නිර්වචනය කරේ කොහොමද? ජෝන් මැකාති මේ කෘතියම් බුද්ධිය කියන වචනය බුද්ධිමත් යන්ත්‍ර සෑදීමේ විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව ලෙස එදා අර්ථ දක්වලා තියෙනවා. දැන් අපි බලමු ඇත්තරම කෘතියම් බුද්ධිය කියන්නේ මොකද්ද කියලා. කෘතියම් බුද්ධිය කියන්නේ සාමාන්‍ය මිනිස් බුද්ධිය භාවිතා කරලා දෘශ්‍ය සංජනනය, ඒ කියන්නේ ඇහැට දකින් දේ හඳුනා ගැනීම, කතන හඳුනා ගැනීම, සංවාදයක් හඳුනා ගැනීම සහ තීරණ ගැනීම, භාෂා දෙකක් අතර පරිවර්තනය වගේ කටයුතු කිරීමේ හැකියාව ඇති පරිගණක පද්ධතිවල න්‍යාය සහ සංවර්ධනය. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කෘතියම දෙයට බුද්ධියකින් දේ එකතු වෙලා කෘතියම මේ රොබෝල ස්වයංක්‍රීයව කාර්ය කරන. කෙටියෙන්ම කිව්වොත් කෘතියම බුද්ධිය කියන්නේ මිනිසුන් මෙන් වැඩ කිරීමට හා හැසිරීමට හැකි යන්ත්‍ර නිපදවීමේ තාක්ෂණය. වර්තමානයේ කෘතියම බුද්ධිය සෞඛ්‍ය සේවා, රොබෝ තාක්ෂණය, ව්‍යාපාර විශ්ලේෂණය, අලෙවිකරණය වගේ විශාල ශාස්ත්‍රයක විහිදලා කටයුතු කරනවා. උදාහරණ තුනක් පහතින් දක්වලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් රොබෝ රෙච් චෙස් ක්‍රීඩා කරනවා. ඉතින් ඩීප් බ්ලූ කියන්නේ අපි කලින් කතා කරපු ඒ වගේ රොබෝ ගැන. දෙවැනි එක. ඒකෙදි මේ කැමරාව මේ වාහනේ කුවරුව අංක පුවර පරීක්ෂා කරනවා. ඉතින් ඊට පස්සේ පරිගණක පද්ධතියට හඳුනා ගන්න පුළුවන් මේ කාර් එකේ තොරතුරු. තුන්වැනි එකට අපි කලින් කතා කරපු Siri. මේකට මිනිසුන් සමඟ සංවාද කිරීමේ හැකියාව තියෙනවා. අපි ඒකත් එක්ක මොකක් හරි කතා කරාම ඒක අපිට මෙවත උත්තරයක් දෙනවා. අද අපි කතා කරේ කෘතියම් බුද්ධියේ ඉතිහාසය සහ කෘතියම් බුද්ධිය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් කෘතියම් බුද්ධියේ දෙවැනි පාඩමෙන් අපි ඉක්මනටම හම්බ වෙමු. මේ වගේ අධ්‍යාපනික වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න EduGuess YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.